Express Pearl Naukava Pilibanda Siddhiya Vivadayata Bhajane Kirima Sandaha Parlimentuwa Venkarala Thiyenawa Eka Sampurna Dawasak Ena Satiye Me Naukava Sri Lanka Mude Gilima Nisa Visheshajnayange Taksiruwa Anuwa Ape Ratata Labaganta Puluwan Mandi Pramanaya Videsha Vinimayen දලවශෙන් US ඩොලර් බිලියන 6.4ක් ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයෙන් අපිට ලැබෙන මුදලට වඩා දෙගුණයකටත් වඩා වැඩි. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව කිලීම සම්බන්ධයෙන් අපේ රටට ලැබෙන වන්දි මුදල. ඒ වන්දි මුදල අපේම මුදලක් ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන් අයිතිවන මුදලක්. ණය මුදලක් නෙවෙයි. IMF මුදල වගේ දෙගුණයකට වඩා වැඩි. ඉතින් මේ තත්ත්වය තුළ අපේ රටට මේ විදේශ විනිමය අත්‍යවශ්‍යයි. හැබැයි ශ්‍රී ලංකා රජයේ අකර්මාණ්‍යභාවය නිසා මේ මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් විවිධ අසීරුතා ඇති වෙලා තිබෙනවා. ප්‍රශ්න රාශියක් අනනගිලා තිබෙනවා. දැන් මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම ජාතික අවශ්‍යතාවය. ගියේ සතියේ සාක්ෂියක් නෙමෙයි තොරතුරක් ඉදිරිපත් වුණා. ඒ තොරතුර අනුව අපේ රටට හිමි මේ මුදල ලබා ගැනීම සඳහා නඩු පැවරීම වැළැක්වීමට හෝ කල් දැමීම සඳහා මහා පරිමාණයේ අල්ලසක් දුන්නා කියන තොරතුර තමයි ගියේ සතියේ ප්‍රධාන ප්‍රවෘත්තියක් හැටියට ඉදිරිපත් වුණේ. ලාංකිකයෙක් නමක් තියෙන පුද්ගලයෙක් චාමර ගුණසේකර අන්නේ පුද්ගලයා මහා බ්‍රිතාන්‍ය බැංකු ගිණුමකට ගෙවලා තියනවා කියලා US ඩොලර් මිලියන 250ක් අද පවතින විදේශ විනිමය අනුපාතකයේ අනුව US ඩොලර් මිලියන 250ක් කියන්නේ ශ්‍රී ලංකාවේ සල්ලි වලින් රුපියල් බිලියන 80ක් මිලියන නෙමෙයි බිලියන 80ක් ඒ කියන්නේ රුපියල් මිලියන 80000ක් අපේ රටේ අවුරුද්දකට සම්පූර්ණ සෞඛ්‍ය බජට් එක. දැන් අපි හොයලා බලන්න ඕනේ මේක කිසිම විශ්වසනීය චෝදනාවක්. එංගලන්තයේ බැංකුවලට බලපාන ඉතාමත් දැඩි නීති තියෙනවා. මුදල් විසුද්ධිකරණ වැළැක්වීම සඳහා අනවන ලද නීති. ඒ සියලුම නීතිවලට යටත් වෙනවා සම්පූර්ණ එංගලන්තයේ මහා බ්‍රිතාන්‍යයේ නීති පද්ධතිය. දැන් මේසා විශාල මුදලක් බැංකු ගිණුමකට තැන්පත් කරන අවස්ථාවකදී බ්‍රිතාන්‍ය බැංකුවට මොන බැංකුවක් වුණත් මහා බ්‍රිතාන්‍ය යම් යම් නීති හා රෙගුලාසි වලට අනිවාර්යෙන් අනුගත විය යුතුයි. මේ පුද්ගලයා කවුද? එයාගේ අනන්‍යතාවය ගැන හොයලා බලන්න ඕනේ. මෙහෙම පුද්ගලයෙක් අත් වශයෙන් ඉන්නවා. රුපියල් මිලියන 80000ක් එක් අවස්ථාවකදී බැංකුවකට වැර කිරීම සඳහා ඒ පුද්ගලයාට තියෙන මූල්‍ය ශක්තිය කුමක්ද? එයාගේ වත්කම් මොනවාද? ආදායම මොනවාද? ඒ ආදායම ලැබෙන්නේ මොකකින්ද? නිත්‍යානුකූල ව්‍යාපාරයක්ද? නීති විරෝධී ව්‍යාපාරයක්ද? ඒතොර මෙහෙම මුදලක් කවුරු හරි බැංකුවකට දාන්න උත්සාහ දරන අවස්ථාවකදී බ්‍රිතාන්‍ය බැංකුවක් අනිවාර්යෙන් අභිමතයක් නැහැ ඒක කරන්නම සිදුවෙනවා. ඒවල ප්‍රශ්න අහන. ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරන්න ඕන. අංග සම්පූර්ණ විමර්ශන පවත්වන්න සම්පූර්ණ වශයෙන් සෑහීමට පත්වන තුරු ඒ විදිය මුදලක් කිසිම එංගලන්තයේ බැංකුවක් පුද්ගලික ගිණුමකට බැර කරන්නේ නැත. දැන් මේ මොකද්ද මේ මුදල් ප්‍රමාණය අපේ රටේ සල්ලි වලින් රුපියල් මිලියන 80000ක් නෙවෙයි රුපියල් 1 මිලියනයක්. ලංකාවේ පුරවැසියෙක් ලංකාවේ බැංකුවකට ගිහිල්ලා මේ මුදල තැන්පත් කිරීමට උත්සාහ දරුවොත් ඒක කිසිසේත් කරන්න බෑ. ප්‍රශ්න 100ක් අහනවා මේ බැංකුව. කොහෙන්ද මේ මුදල් මේකේ මූලාශ්‍රය මොකක්ද? වෙන බැංකු ගිණුමකින් වෙන සමාගමකින් මේ මුදල් ලැබුණා කියලා කිව්වොත් එතකොට ඒ අර මේ මුදල් ගෙවපු සමාගම ගැන විස්තර සහිත විමර්ශනයක් පවත්වනවා. ඉතින් එහෙනම් ඉතාමත් සාධාරණයි මහා බැංකුවේ අධිතමමා මේක රටට පහදලා දෙන්න ඕනේ. මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද? මේ චාමර ගුණසේකර කියන මිනිස්සයා මේක මොහොතවත් විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද? මෙවැනි පුද්ගලයෙක් බ්‍රිතාන්‍ය බැංකුවකට රුපියල් මිලියන 80000ක් එක පෑන් පාරකින්
තැන්පත් කරා කියන දේක වෙන්න පුළුවන් දෙයක්ද මහා පොළවේ යථාර්ථයක්ද කිසිසේත් විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද මේ පිළිබඳ කාටවත් ප්‍රශ්න කරන්න බැරි පිළිතුරක් දීමට ඉතාමත් සුදුසු පුද්ගලයා තමයි මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එතුමා අපිට කියන්න ඕනේ අපේ රටේ පාර්ලිමේන්තුවට අපේ ජනතාවට කියන්න ඕනේ මේක වෙන්න පුළුවන් දෙයක්ද කියලා වෙන්න බැරි දෙයක් නම් එතකොට තව ප්‍රශ්න මාලාවක් අනිවාර්යෙන් රණිත වෙනවා. ඇයි මෙහෙම දෙයක් පිටත බැන්නේ? ඔව් හරි සාක්ෂියක් හැටියට නෙවෙයි තොරතුරක් හැටියට. හැබැයි තොරතුරක් හැටියට පවා දැන් මේකේ පාර්ලිමේන්තුවේ සභාගර්භයේ ප්‍රකාශ වුණා. කොහොමද මේක ඉස්මතු වුණේ? මේක සුරංගනා කතාවක්. සුරංගනා කතාවක් නම් මේක එළියට දැම්මේ මොන හේතුවක් නිසා? එතකොට එහෙනම් අපේ මනසේ සාධාරණ සැකයක් පහළවනවා මේක කරේ වෙන අරමුණක් සඳහා නොවේ. ජනතා අවධාරණය වෙන පැත්තකට යොමු කිරීම සඳහායි.